අපි හැමෝටම දැන් මේ මෑත කාලේ අපි දකින්න දෙයක් තමයි අර ත්‍රිපිටකයේ තියෙන ඇතැම් කරුණු යම් යම් පිරිස් විසින් ඒවා මේක අසත්‍ය මේක මේ වැරදි කියලා විවේචනවලට ලක් කරනවා මේක නෙමේ ධර්මය මේකයි ධර්මය කියලා විවිධ මත ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධයෙන් වහන්සේගේ අදහස මොනවද මේමයි මේ මාත්‍ය යම් කෙනෙක් ත්‍රිපිටකය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ත්‍රිපිටක ධර්මයන් යම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් මේ ත්‍රිපිටක ධර්මයන්ගේ වැරදි දකිනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන මොහොතක් පාසා වැරදි දකින මොහොතක් පාසා ඒ පින්වතා සද්ධාවෙන් බැහැරට යනවා තේරෙනවද තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා කිසිම අයිමත් එතන තර්කයක් කතාවක් නැහැ යමෙක් මේ උතුම් ත්‍රිපිටක ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය වැරදි කියලා කියන මොහොතක් පාසා විවේචනය කරන මොහොතක් පාසා ඒ කරන සෑම සිතවිල්ලකම මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සංස්කාරයක් රැස් කරනවා තේරෙනවද එතකොට මෙවැනි ප්‍රතික්ෂේප කිරීම මෙවැනි විවේචනයන් සිද්ධ වෙන්නේ මාත්‍ර හේතුඵල ධර්මයන් නිසා දැන් වර්තමාන සමාජයේ එවැනි දෙයක් සිද්ධ වෙනවා නම් මම හිතනවා එවැනි දේවල් වඩාත්ම සිද්ධ වෙන්නේ මේ දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් උගත් අය අතින් කියන කාරණේ තේරෙනවද මේක සාමාන්‍යයෙන් දැනුම තේරුමෙන් අඩු අය අතින් වෙන්න තියෙන අවස්ථාංගයක් අඩුයි මේ දැනුම තේරුම බුද්ධියෙන් වැඩි අය අතින් තමයි හුඟක් අවස්ථාවන්දී මෙවැනි වැරදි ප්‍රකාශයන් මෙවැනි වැරදි මතයන් සමාජගත වෙන්නේ තේරෙනවද ඊට සාධාරණ හේතුවක් තියෙනවා තේරෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුද්ධිමතෙක් වෙන්නේ දැනුම තියෙන කෙනෙක් වෙන්නේ ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන්නේ හේතුවක් නිසා කියලා ඒ හේතුව මොකද්ද පෙර ජීවිතේ මහාන බමුණන් වුණ ගෙහිලා ඒ මහාන බමුණන්ගෙන් සීලය දුස්සීලභාවය ගැන අහලා ධර්මය අධර්මය ගැන අහලා හොඳ නරක ගැන අහලා ඊට අදාළව යහපත් විදිහට ජීවත් වීමේ ඵලය හැටියටයි මේ ජීවිතේ දැනුම බුද්ධිය තේරුම එහෙම නැත්නම් ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන්නේ කියලා එතකොට මේ දැනුම තේරුම බුද්ධිය ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන කෙනා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟටම ගිහිල්ලා හොඳ නරක අහන්න ඕනේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ෆාදර් මේ කෙනෙක් ළඟට ඒ කියන්නේ පාකිස්තියානි පල්ලියට ෆාදර් මේ උත්තමයෙක් ළඟට එහෙම නැත්නම් පූසාරි කෙනෙක් ළඟට ඒ වගේ තමන්ගේ ආගමට අදාළ යම් පූජකතුමෙක් ළඟට ගිහිල්ලා හොඳ නරක අහගෙන යමෙක් ඊට අදාළව ජීවත් වෙනවා තේනවා දැන් ක්‍රිස්තියානි මහත්මයෙක් ඉන්නවනේ එයා ක්‍රිස්තියානි පල්ලියේ පූජකතුමන් ළඟට ගිහිල්ලා ඒ පූජකතුමන්ගෙන් හොඳ නරක අහගන්නවා තේනවා ආගම ඊට අදාළව ජීවත් වෙනවා එයා සිල්පද බිඳගන්නේ නැහැ නමුත් සද්ධාව පිළිබඳ එතන ප්‍රශ්නයක් මතුවේ නැහැ සිල්පද බිඳගන්නේ නැහැ එයා ද්වේෂය අඩු කරගෙන හොඳට අදාළව ජීවත් වුණාට පස්සේ ඊට අදාළව මාත්‍යා මේ ජීවිතේ ක්‍රිස්තියානි පවුලක ඉපදුනොත් එයා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන ඉහළ වෘත්තියක් ලබනවා තේනවා බෞද්ධත්ම වෙන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ ළඟ ළඟ ගිහිල්ලා හොඳ නරක අහන්න ඕනේ නැහැ ඕනෑම කෙනෙක් විදේශික ජාතිකයෙක් තමන්ගේ අදාළ ආගමට අදාළ පූජකතුමන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහගෙන ඊට අදාළව ජීවත් වුණොත් ඒ කුසල්ක හේතුඵල ධර්මයන් නිසා එයා ඊළඟ ජීවිතේ ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙනවා කියලා කියනවා එතකොට වර්තමාන සමාජයේ අපි යම් සූත්‍රගත ධර්මයන් විවේචනය කරන පින්වතුන්ලා ඉන්නවනම් ඒ පින්වතුන්ලා හුඟක් වෙලාවට මාත්‍යෝ මේ දැනුමෙන් තේරුමෙන් බුද්ධියෙන් ඉහළයි එතකොට මේ දැන් මෙවැනි තත්ත්වයකට ඒ අය පත් වෙන්නේ කුමක් නිසාද පෙර ජීවිතේ සාංසාරික පුරුදු තේනවා පෙර ජීවිතේ ඒගොල්ලෝ යහපත අයහපත අහලා තියෙන මහත්වයෝ සම්මා දිට්ඨියට පත්වෙච්ච අයගෙන් නෙමෙයි එතන මිත්‍යා දෘෂ්ටික භාවයන් තුළ ඉඳලා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් බැහැර වෙච්ච අයගෙන් තමයි ඒගොල්ලෝ හොඳ නරක අහගෙන හොඳට අදාළව ජීවත් වෙලා තියෙන්නේ සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙන්නේ දන් දීගෙන ජීවත් වෙලා තියෙන්නේ නමුත් සම්මා දිට්ඨිය දුර්වලයි එතන මේ සාංසාරික පුරුදු නිසා මහත්වයෝ මේ ජීවිතේ ඒගොල්ලෝ කොතන හරි ධර්මයේ කොනක් අල්ලනකොටම තේරෙනවද ඒගොල්ලෝ අල්ලන්නේ වැරදි දෘෂ්ටියෙන්මයි නිවැරදි ධර්මය අල්ලන්න ඒගොල්ලන්ට මේ ශක්තිය අඩුයි මොකද ශක්තිය අඩු පෙර ජීවිතේ වඩලා තියෙන්නේ සම්මා දිට්ඨියට දාල ධර්මයක් නෙමෙයි තේරෙනවද නමුත් මහාන බමුණන් ළඟට ගිහිල්ලා කටයුතු කළා ඒගොල්ලෝ හොඳ නරක ඇහුවා සීලය තුළ ජීවත් වුණා දන් දුන්නා මෛත්‍රිය වැඩුවා නමුත් සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළ මේ මහාන බමුණන් නෙමෙයි උන ගැහුවා තේරෙනවද එතකොට මේ සාංසාරික හුරු සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය යටතේ මේ තමන්ගේ ජීවිතය තුළ සැඟවිලා තියෙනවා එතකොට සාංසාරික හුරු සැඟවිලා තියෙන නිසා මාත්‍යයා චතුරාර්ය සත්‍ය දේශනා කරන දේශනාවකට යනවා. නමුත් එයාට ඒක රසවත් දෙයක් නෙමෙයි. තේරෙනවද? මොකද සාංසාරික හුරු එතෙන්ට එයාට නැහැ. නමුත් එයා චතුරාර්ය සත්‍යෙන් බැහැරව මේ උතුම් ත්‍රිපිටකයේ විවේචන කර ධර්ම දේශනාවකට යනවා. එතෙන්දි මාත්‍යයාගේ හිත එකපාරට එතෙන්ට ඇදෙනවා. එයි සංස්කාර පත්‍ය විඥාන. තේරෙනවද? මොකද පෙර ජීවිතේ පුරුදු කළා වූ දේ. තේරෙනවද?
එතකොට මේ පෙර ජීවිතේ පුරුදු කළා වූ දේට අදාළව අන්‍යාගේ විඥානයේ දැනීම කැමැත්ත සකස් වෙනවා සකස් වෙනකොට අන්න ඒවා කෙරෙහි ඇබ්බැහි භාවයේ ඇති වෙනවා තේරෙනවද දැන් මේක තමයි මේ සමාජය තුල සිද්ධ වෙන්නේ එනිසා අනාගතයේ මහත්යෝ මේවා මේ ත්‍රිපිටක ධර්මයන් විවේචනය කරනවා මේවා වැරදි කියන ධර්මයන් විශාල වශයෙන් ප්‍රචලිත වෙනවා මේවා අඩු වෙන්නේ නැහැ හේතුඵල ධර්මය තේරෙනවද මේක තමයි ධර්මයේ කියන්නේ වෙන දෙයක් නෙමෙයි අනිත්‍යයි සියලු සංස්කාරයෝ संस्कार पच्चया विज्ञान धर्मतावे मिथ्या दुष्टि संस्कार पच्चया विज्ञान धर्मतावे मतुलाय अनवश्य धर्मयान අපි තුල තියෙනා වූ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව දිනෙන් දිනම අපි හින භාවයට පත් කරගන්න. මොකද මේ ලෝක ධර්මයන් තුල හේතුඵල ධර්මයන් තුල අනාගතයේ මේ ලෝකේ බෞද්ධ ජනතාව ක්‍රමානුකූලව හින වෙන්නේ. බෞද්ධ ජනතාව ක්‍රමානුකූලව හින වෙන්න නම් අනිවාර්යයෙන්ම බෞද්ධ ජනතාව වැරදි මිත්‍යා දෘෂ්ටීන් වැළඳ ගැනීමේ වේගය වැඩි වෙනවා. තේරෙනවද? ඒක තමයි මේ දකින්නේ. ඉතින් මේ ජීවිතයේ වැරදි මිත්‍යා දෘෂ්ටීන් දරාගෙන ඊළඟ ජීවිතයේ අනිවාර්යයෙන්ම නැවත මුස්ලිම් මෞකසක හින්දු මෞකසක නැත්නම් මහායාන මෞකසක තමයි උප්පත්තිය ලබන්නේ. ඉතින් එහෙම උප්පත්තිය ලැබලා මහත්යෝ ක්‍රමානුකූලව දිනෙන් දිනම මේ බෞද්ධ ජනගහණය අඩු වෙලා අවසානයේදී මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන තැනටම ඉස්සරහට අරන් යනවා. ඒ නිසා මේ කිසිම දෙයක කිසිම වැරද්දක් නැහැ. අපි කොච්චර සූත්‍රගත ධර්මයේ විවේචනය කරන කෙනෙක් දැක්කත් ඒ තුලින් ධර්මයයි දකින්න ඕනේ. තේරෙනවා ධර්මයයි विवेचने කොයම් කරයිද කියන කාරණේ තේනවා කොයිසාව විකෘතියෙන් බවට මේ ධර්මයේ පත් කරගන්නේද කියන කාරණේ එවැනි විකෘතියෙන් බවට පත් වෙන්න මිනිසයා සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා මිත්‍යා දෘෂ්ටියටමයි ගමන් කරන්නේ ඒ නිසා නිරේතුව දකින්න ඕනේ මෙවැනි දෘෂ්ටීන් අල්ලා ගැනීම ප්‍රවණතාවයේ වැඩි සමාජය තුල ජීවත් වෙන දැනුම බුද්ධිය තේරුම තියෙන ඉහළ වෘතීන් ධර්ම පින්වතුන්ලා මෙවැනි දේවල් වලට ඇබ්බැහි වෙන තියෙන අවස්ථා වැඩි තේනවාද මොකද සාංශාරිකේ පුරුදු කළා වූ යම් මිත්‍යා දෘෂ්ටීන් අදාළව තමයි ඒගොල්ලෝ හැම වෙලාවම හිතන්නේ. ඒ වගේම යම් කෙනෙක් නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍රගත ධර්මයේ නුවණින් මෙණී කරලා සූත්‍රගත ධර්මයේ පරිහරණය කරලා පරිශීලනය කරලා සූත්‍රගත ධර්මයන්ට අදාළව ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මයන් ශ්‍රවණය කරලා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තව තව ශක්තිමත් කරගෙන. මේ ලැබුවා වූ උතුම් අවස්ථාවේදී ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම විදර්ශනා නුවණ මෙතනින් सूत्रगत धर्मयंगे एकम सूत्रगत वचनेकोहते अनित्य भावित पत्तुला अतुरुदाहं विलायनवाय कारण
මේ සූත්‍රගත ධර්මයේ දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය භාවයට පත් උනා නම් පිරිනිවී ගියා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සූත්‍ර ධර්මිනුත් යම් දවසක පිරිනිවී යනවා නම් අතුරුදහන් වෙලා යනවා නම් මේ උතුම් සූත්‍ර ධර්මයේ ආරක්ෂා කරගෙන ජීවත් වෙන මහා සංඝ රත්නයත් කාසාය කණ්ඩක කියන තැනට ගිහිල්ලා අතුරුදහන් වෙලා යනවා නම් මේ ධර්මය වැරදි කියලා සකස් වෙන ඔය හිතත් අනිත්‍ය වූ හිතක් නයි සිනසයි අනිත්‍ය වූ හිතට බැඳෙන්න එපා ඒ අනිත්‍ය වූ හිතට බැඳෙන මොහොතේ ඔබ අනිවාර්යයෙන්ම මායාට බැඳුණු මායාටයි පංච උපාදාන ස්කන්ධයට බැඳුණු අවාසනාවන්ත අවාසනාවන්තෙක් මේ බුද්ධෝත්පාද කාලයේ උප්පත්ති ලැබුව අවාසනාවන්තෙක් බවට පත් වෙනවා